ඒ segment එකට අපි cater කරනවා with the product and the services what we have right now, so that we identified as the concentrated targeting, and your focus is only into that particular industry, and your focus is only into that particular service delivery, and that we identified as the concentrated targeting approach. And finally, the micro targeting කියලා කිව්වම, as I said, the local targeting, එහෙම නැත්නම් individual targeting. Individual targeting කියලා කිව්වම size of one. And මේක තියෙනවා, මේක හිතන්න එපා, මේක පොඩි පොඩි industries වල විතරයි තියෙන්නේ කියලා. Automobile industry එකේ brands like Aston Martin customizing their vehicles. Mercedes Benz in not in the local context, the global context, for special people, they are customizing their vehicles. Special demands. They are customizing their vehicles. So like that architectural industry. Then ගයක drawing එකක් දුන්නොත් ඒ ගේද්දට දෙන drawing එක නෙමෙයි තව එක්කෙනට දෙන්න. ඒතර එක වෙනස්. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. Land එකෙන් land එකට වෙනස් වෙනවා. So individual customize. Then මේකම තිය�නවා අපි ගත්තොත් මේ aircraft manufacturing. Boeing company එක Virgin Atlantic වලට හදන aircraft එක නෙමෙයි තව company එකට Singapore Airlines එකට හදන. අපි ගත්තොත් එහෙම Cathay Pacific එකට හදන. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම Arab Emirates Emirates ලට හදන. So like that. ඒතර ඒවත් individual, ඒවත් customize, ඒවත් tailor-made projects විදියට යන්නේ. So like that අපේ targeting අපිට යන්න පුළුවන්. මෙන්න මේ strategies අතර use කරගෙන. So undifferentiated targeting, differentiated targeting, එහෙම නැත්නම් segment based targeting, concentrated targeting, එහෙම නැත්නම් niche හරි focus කරගෙන යන, එහෙම නැත්නම් අනිත් එක තමයි micro targeting කියන එක. පැහැදිලිද? මොනවා හරි question එකක් තියෙනවද මේක සම්බන්ධව? Any question? Anyone is having any questions? Sachini, are you there? Yes, sir. Yes. Okay. What do you understand by niche targeting? In the right level, what do you understand by niche targeting? Kaada therena vidiyata mokadda niche targeting kiyala kiyanne? Yes. Concentrate on very small groups. Example එකක් කියන්න බලන්න. Yes, very good, very good. Example එක. What do you think? Any example you can come up? Anything? Niche products. මෙම හැමතැනම ගන්න නෑ අපිට. තේකොළ කියන එක හැමතැනම තියෙනවා. එතකොට තේකොළ නිෂ්ද? I think you are having an issue with your mic, නේ පුතා? ओके अभी गम तब एक निमेशी निमेशी अयोध्या 007 निमेश ने अत दूवल कोई अर निमेशी अयोध्या निमेशी अयोध्या निमेशी आयुधया यस सर कोई नहीं थी ना सर मैं इंटरनेट थोड़ी इशू है का हाउ आई डू ना वीडियो अरे वो काफी जितना सामान्य में तीन दयाक समय අපි අපේ විතරක් තියෙන දුවලා දෙන්නක් ඉතින් ඕක තියෙනවා ඒ කියන්නේ හයියෙන් ස්පීකර් එක දාගෙන යනවා නම කියනකොට තමයි ටීචර් නම කියනවා තමයි කෑ ගහලා ටක් ගහලා ළඟට එන ඉතින් ඇවිල්ලා කියන්නේ නෑ ටීචර් මේ බටන් එක වැඩ කරන්නේ නෑ මේ තමයි වැඩ කරන්නේ ඉන්ටරෙන්ස් ලෝ ඕක තමයි කියන්නේ
මොකද්ද මම අහපු ක්වෙස්චන් එක මතකද සචිනිගේ? නිෂ් මාකටිං ආ මොකක්ද කියන ඒක එක ස්මෝල් ගරුප් එකනේ මාකට් එකේ අර පොඩි ගරුප් එකක් වෙනුවෙන් කන්සන්ට්‍රේට් කරලා සෙග්මන්ටේෂන් කරන එක තමා නිෂ් මාකටිං කියලා කියන්නේ. පොඩි ගරුප් එකක් වෙනුවෙන් ෆෝකස් කරලා කන්සන්ට්‍රේට් කරලා ටාගට් කරන එක. උදාහරණයක් කියන්න පුළුවන්ද? උදාහරණයක් විදිහට පොඩි පොඩි එකනාර පොඩි පොඩි ළමයි කිරි පිටි වගේ දෙයක් ගන්න පුළුවන්ස පොඩි ළමයි වෙනුවෙන් තරක් ඒ කොහොමද දැන් පොඩි ළමයි දැන් අපි ගත්තොත් එහෙම ඉන්ෆන්ට් මිල්ක් පවුඩර් කියලා කියන නිෂ් නෙමෙයි පොඩි ළමයි ගොඩක් ඉන්නවනේ නෑ ඒජ් ගෲප් එක 1 2 3 ඉයර්ස් වගේ එහෙම ඒකට ඇතර නම්බර්ස් ගොඩක් තියෙනවනේ එක්ස සෙග්මන්ට් බේස් අප්‍රෝච් ඒජ් ඒජ් වයිස් සෙග්මන්ට් කරලා ඒජ් වයිස් සෙග්මන්ට් කරලා ඒක නිෂ් නෙමෙයි ඒක වොලියුම් එක ගොඩක් තියෙනවා ඒ කියන්නේ ගොඩක් අපි සමට ඇහෙන්නේ මේක ස්පෙෂල් රික්වයර්මන්ට් එකක් ස්පෙෂල් මාකට් ගෲප් එකක් වෙන්න පුළුවන් සෝ ඉතින් ඒකේ කට්ටියට මට අපිට කේක් වල කියන්නේ මේ නිෂ්පාදක කටහඬ ටී ලීව්ස් සෝරි සර් ටී ලීව්ස් කියලා කියන්නේ නිෂ්පාදක ප්‍රොඩක්ට් එකද ටී ලීව්ස් අපි ගත්තොත් ඒක සර් ඒක ප්‍රොඩක්ට්ස් ගොඩක් ඒ කියන්නේ සෙග්මන්ට් වලන්නේ තියෙන ගොඩක් ඩිවිෂන් වලට ඒක ඒ කියන්නේ අපි කියන්නේ නිෂ් මාකට් කරන්න ග්‍රීන් ටී එහෙමද ඒ වගේද ඒක ගුඩ් අප්‍රෝච් ගුඩ් තින්කින් ඕකේ තව මොනවද ග්‍රීන් ටී හොඳයි ඒ අප්‍රෝච් එක ෆ්ලේවර් ටී අපි ගත්තත් ඒක නිෂ් කැටගරි එකට වැටෙනවා ඒ කියන්නේ ස්පෙෂල් ෆ්ලේවර්ස් ලයික් සිනමන් ටී ග්‍රීන් ටී කයින්ඩ් ඔෆ් අ තින්ග් ඇන් ටී මාකට් එක අපි නිෂ් ප්‍රොඩක්ට්ස් අපි දකිනවා නිෂ් මාකට් ප්‍රොඩක්ට්ස් අපි දකිනවා බ්‍රෑන්ඩඩ් ටී අපි ස්පෙෂල් ගිෆ්ට් ප්‍රොඩක්ට්ස් විදියට හදලා මාකට් එක දැන් ඕගොල්ලෝ ගියොත් එහෙම හිල්ටන් එකේ මේ ෂෝරූම්ස් ස්පෙෂලි ස්ටාර් රේටින් හොටෙල්ස් වල ටී සෙන්ටර්ස් දාලා තියෙනවා. ඒතර ටී සෙන්ටර්ස් වල gift packs මේ 100 ග්‍රෑම් gift pack එක පවා සාමාන්‍ය සමහරවල් රුපියල් 3000යි 4000යි ලස්සනට සෙරමික් කන්ටේනර් එකක දාලා even you get in MC the tea center lesna tea center that is not to consume in at your place. So those are gift products, the different container types. So එතකොට ඒක niche market product එකක්. එතකොට ඒකෙන් අපිට ඒකලම මේ container එකක් අරන් ගිහිල්ලා හැමදාම බොන්න පාවිච්චි කරනවා නෙමෙයි. So those most of the time what we do if we get a foreigner if we want to give some gift to a foreigner we buy from there and give it. So like that. So even certain products we can convert to a niche by improving our qualities. Improving our values. Now, as an example, the garment industry, certain products are high quality and high price. Those are niche market products, right? High brand values. Fashion, matamai brand values very niche market product. So those are concentrated targeting or the niche targeting. Ether make a niche kiela special ma venne na hai. නිෂ් කියලා වෙන්නේ ස්පෙෂල්ම වෙන්න හැයි කියලා කියන්නේ ස්පෙෂල් ඒ කියන්නේ වෙනමම ප්‍රොඩක්ට් එකක් නෙමෙයි ඒ ප්‍රොඩක්ට් එකේ කැටගරි එකක් විදිහට නිෂ් මාකට් යන්න පුළුවන් දැන් ෆැෂන් වල ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් තියෙනවා Louis Vuitton වගේ බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් එහෙම Under Armour වගේ බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් එහෙම so very few people Under Armour I mean if you really go into a particular I mean let's say a pair of socks socks pair එකම රුපියල් 10000ක් වෙනවා සමහර වෙලාවට Under Armour brand Louis Vuitton shoe pair එකක් ගත්තොත් ලක්ෂ 10යි 15යි so those are I mean
the niche market or the concentrated targeting products. Yeah. So and e bagge segment ekak thamai api niche segment ekak kiyala kiyanne. Pahadilida segmentation and targeting kiyana eka pahadilida? Any questions? Any questions there? Anyone is having any questions there? Anyone is having any questions there? Before I move into differentiation and positioning. Sir, I have a question. Yes, Lochini. Sir, products tiyenawada niche market inuth karana e wage ma micro market inuth karana. Puta products tiyenawa e kiyanne mama gattot ehema products products ha තියෙනවා ප්‍රොඩක්ට් කැටගරි එක ගත්තොත් undifferentiated යනවා differentiated යනවා concentrated යනවා micro යනවා මම ගත්තොත් ඔකේ මම එහෙම කියනවා බේකරි ඉන්ඩස්ට්‍රි එකේ බේකරි ප්‍රොඩක්ට්ස් බ්‍රෙඩ් වගේ අයිටම්ස් ගත්තොත් undifferentiated යනවා unbranded ඒක ඒකම යනවා differentiated කියලා සුපර් මාකට් ඇතුලේ විකුණන අපි ගත්තොත් එහෙම let's say as an example prima finagal වගේ ඒකම යනවා concentrated කරලා special meat වඩා high price selling palm palm bread talk category එකෙන් පැහැදිලිද ඒකම යනවා specially design කරලා දැන් එහෙම නැත්නම් අපි bread වල අපි ගමු dish අර I don't know what you call it in english අර පරලුපාන් කියලා තියෙන අයිඩෝ මොකක්ද ඒ කියලා ඒ කියන්නේ ස්පෙෂල් හයිලි මොනවා හරි තිරිඟු අර තියෙන දුඹුරු පරපාන් එක තියෙන්නේ ඒක අර රිමෙම්බර් ද එක්සැක්ට් නේම් ඔෆ් ඉට් සෝ ඒක කන්සන්ට්‍රේටඩ් එහෙම නැත්නම් නිශ්චයනවා ඒකම යවන්න පුළුවන් කස්ටමයිසේෂන් එකක් කරලා ස්පෙෂලි ඕනනම් ඉවෙන්ට්ස් වලට ස්පෙෂල් බ්‍රෙඩ් ටයිප්ස් හදලි වල ඉවෙන්ට් වලට අපිට කස්ටමයිස් කරන්න පුළුවන් එකම එක අපිට කස්ටමයිස් කරන්න පුළුවන් සෝරි එකම එක අපිට මේ කැටගරි හතරට යන්න පුළුවන් නමුත් එකම බ්‍රෑන්ඩ් එක නෙමෙයි පුතා මේ හතරෙම තියෙන්නේ මම ගන්නවා ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක මම මේ එකම ඉන්ඩස්ට්‍රි එක කැටගරි හතරෙම රන් වෙනවා ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක රයිට් පමුණු ගමෙන් ගිහිල්ලා අපි ගන්නවා අපි මුකුත් සෙග්මන්ටේෂන් මුකුත් නැහැ රයිට් අපි හිතමු උදාහරණයක් විදිහට අපි රෙදි ගන්නවා එහෙම නැත්නම් ඇඳුම් ගන්නවා ඕකේ එතකොට ඔන්න අපි ෂොප්ස් වලට ගිහිල්ලා ඔන්න සෙග්මන්ටඩ් අපි ඔඩෙල් වෙන්න පුළුවන් මොන්ඩි වෙන්න පුළුවන් ජියදානෝ අවුට්ලට් එක වෙන්න පුළුවන් කූල් ප්ලැනට් වෙන්න පුළුවන් අපි ගත්තොත් එහෙම කෙලි ෆෙල්ඩ් වෙන්න පුළුවන් ජී ෆ්ලොක් වෙන්න පුළුවන් සෝ සෙග්මන්ට් බේස් අප්‍රෝච් එක පැහැදිලිද ඒ වගේම මේ ඉන්ඩස්ට්‍රි එකෙම තියෙනවා මැංගෝ සීකේ අන්රාම බ්‍රෑන්ඩ්ස් බ්‍රෑන්ඩඩ් අවුට්ලට්ස් ඕකේ අන නිෂ් මාකට් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේම තියෙනවා කන්සන්ට්‍රේටඩ් sorry the micro which means customized tailor made you can design the I mean under sometimes even a premier brand you can design your dress under their brand name either an individual and the micro customized but not the same brand එකම බ්‍රෑන්ඩ් එක මම දැකලා නැහැ මට අහු වෙලා නැහැ මේ ටාගටින් ස්ට්‍රැටජිස් තුන හතරක් එහෙම කරන්නේ නැහැ then you might get confused එහෙම කරන්නේ නැහැ පැහැදිලිද ලොචනි අවශ්‍ය පැහැදිලි ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා ඒකයි මම කිව්වේ ටී ගත්තොත් එහෙම රයිට් ටී ගත්තොත් කඩෙන් කිරලා ගන්න ටී තියෙනවා ඔන්න මාස් ටාගට් එක ඒගොල්ලන්ට අදාළ නැහැ කවුද ගන්න කියනද බලන්න Lipton, Lao G, Arva, Meva කියලා දාලා මේකේ තියෙනවා අන්න segment right අන්න tea centers වලට ගිහිල්ලා special tea items තියෙනවා right customize කරලා ඉවරලා international projects වලට යවනවා අන්න customization එකක් පැහැදිලිද දැන් lessna sorry අපි ගත්තොත් එහෙම this is Dilma Dilma range එකක් තියෙනවා customize කරලා specialම clients ලට යවන category එකක්.
ඒක චයාමන් ගේ ලෙවල් එකෙන් හැන්ඩල් වෙන්නේ. පැහැදිලිද? නේ අනේ වගේ. නමුත් එකම බ්‍රෑන්ඩ් එක පුතා මේ කැටගරීස් ඔක්කොංගම ප්ලේ වෙන්නේ නැහැ. රීසන් එක තමයි මිනිස්සු කන්ෆියුස් වෙනවා. මට අහුවෙලත් නැහැ, කොමත් නැහැ, කරන්න බෑ කරොත් එම් මිනිස්සු කන්ෆියුස් වෙනවා. මොකද නිෂ් මාකට් එක සමහර වෙලාවට මිනිස්සු ඇට්‍රැක්ට් වෙන්නේ ඒක නිෂ් එක හින්දා. ඒක අන්කොමන් හින්දා. ඒක ඒක හැමෝම ගාව නැති හින්දා. සර් එක්ස්කියුස් මී. එතකොට මට මේ ප්‍රශ්නයක් ආ දැන් අපි රේන්කෝ එකේ ගත්තොත් සර් අපි දැන් නෝමල් මාකට් එකට යනවා. එතකොට දැන් ඒකෙත් අපි දැන් සමහර ලාට ඔය කස්ටමයිසේෂන් පාර්ට් එක කරනවා අපි එහා මේ කියන්නේ පර්සනල් වෙනිෂ් මාකට් කියන එක පිච් කරනවා ඒ වගේ. එතකොට එතනදී ඒක කොහොමද මේ යන්නේ? රේන්කෝ කියලා කියන ගත්තාම අපි ගත්තොත් එමේ එකම ප්‍රොඩක්ට් එක දැන් බලන්න අපි හිතමු දැන් කුඩ කියලා කිව්වම අනිවාර්යෙන් ඒගොල්ලෝ මාස් මාකට් එකේ නෑ පුතා. මේකේ නෑ. නමුත් මෙතන ඉඳලා ඒගොල්ලන්ට ගන්න පුළුවන්. රයිට්? ඒගොල්ලෝ මේන්ලි ඉන්නේ සෙග්මන්ටඩ් මාකට් එකේ. ඕකේ. අපි හිතමු ස්පෙෂල්ම ප්‍රොඩක්ට් එකක් හදනවා රේන්කෝ එකෙන් උදාහරණයක් මම මේ කියන්නේ. With specialized material, specialized material, specialized design for අපි හිතමු රේන්කෝ එකෙන් ඔගොල්ලෝ මොනවද ස්පෝර්ට්ස් අයිටම් වගේක් එන්න මේව කරා නේද? තරක are you into රේන්කෝ? ඕ සර් ඒ කියන්නේ සර් මේ ස්පෝර්ට්ස් අයිටම් කියන්නේ කුඩවල කුඩවල නම් එක එක තියෙනවා. ඒ කියන්නේ අපි සම්පූර්ණ කුඩ ඒ වගේ එහෙමත් වෙනම තියෙනවද සර්? ආ ලංකාවේ All the top people are there, all the top chairmen and the CEOs and the company owners, the business owners are there as members there in Golf Club Colombo. So, if you have a Golf Club Colombo membership, the membership is not like the normal membership, right? You have to get the consent from existing members, you have to pay a huge amount, you have to maintain certain status. There itself, you talk about the niche. හැමෝටම ගොල්ෆ් ක්ලබ් මෙම්බර්ෂිප් එක දෙන්නේ නැහැ. So they are you have. ඔයගොල්ලෝගේ කස්ටමයිස් යන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් වලට. Let's say as an example, single call, single as a company calls you and asks you, "Hey, look here, මට umbrellas දෙන්න ලක්ෂයක් අපේ බ්‍රෑන්ඩ් එක ගහලා." අන්න මයික්‍රෝ ඒ ප්‍රොජෙක්ට් එකට විතරයි. People's Bank කතා කරලා කියන්න පුළුවන් අවුරුද්ද සීසන් එකේ අපි gift දෙනවා. මට කුඩ ලක්ෂ 5ක් ගහන්න. People's Bank logo එක දාලා අන්න individual micro customize. ඒතර මේ project එකට විතරයි ඒක කරන්නේ. පැහැදිලිද? නමුත් ඕගොල්ලෝ මෙන්න මේකේ නැහැ. මෙතනින් එහා ඕගොල්ලන්ට products හදන්න පුළුවන්. මම Dell කියන brand එක ගත්තොත් ලෝකේ. පැහැදිලි නේද තරග? ඔව් ඔව්. Right. Thank you sir. No worries. මම Dell කියන brand එක ගත්තොත් Dell කියන product එක අපි ගත්තොත් එමෙ Dell කියලා මම නම ගන්න Dell එක Dell famous customization වලට ඒකයි. So anyway all the products are desktops තියෙනවා laptops තියෙනවා ඒ කියන්නේ ඒවා segmented okay Dell වල gaming laptops කියලා කියන්නේ concentrate හැමෝම gamers ලා නෙමෙයි gaming වල high end laptops කියලා කියන්නේ server type laptops කියලා කියන server type PCs කියලා කියන්නේ unconcentrated okay එතකොට specially designed servers වෙන්න පුළුවන් specially designed projects computers වෙන්න පුළුවන්. ඒ කියන්නේ Dell එකෙන් cater කරනවා projects වලට. Ministry of Education එකේ projects වලට Dell customize කරා. ලංකාවේ Ministry of Education projects වලට Dell customize කරා. Ministry එකෙන් require කරන specification එකට ඕන විදියට computers 1000 2000 ඒගොල්ලන් customize කරලා supply කරනවා. අන්න individual project එකට ඒගොල්ලන් යවන්නේ. පැහැදිලිද? එතකොට මේක අපි ගත්තොත් එහෙම ඒ විදියට ඉන්නවා. එහෙම නැතුව අපි ගත්තොත් එහෙම එකම අපි හිතමු උදාහරණයක් විදිහට එකම ප්‍රොඩක්ට් එක එකම බ්‍රෑන්ඩ් එකෙන් මේ විදියට ඉන්නේ නැහැ. තුන හතරෙම ඉන්නේ නැහැ. ලෝචනී පැහැදිලිද? ලෝචනී ඇහුවා ඉස්සෙල්ලා ඒකටත් මේකෙත් උත්තරයක් තියෙනවා. රයිට්? දැන් නිෂ් වෙන්නේ බ්‍රෑන්ඩ් එක තියෙනවා නමුත් එතනදී ප්‍රොඩක්ට් එක වෙනස් වෙනවා ඒක. ලෝචනී පැහැදිලිද? වා ඉස්සෙල්ලා ඇහුවා තාරකත් අහපු ක්වෙස්චන් එකෙන් ඒක ෆර්දර් clarification එකක් ආවා. ගුඩ් තාරක you asked that question. නැත්නම් මට මේ explanation එක යන්න බැරි වෙනවා.
clear the guys yes sir, clear clear ඔව් සර් ඔව් තෑන්කියු සර් ඒක මේ එතකොට ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එක තියෙන්න පුළුවන් හැබැයි ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් එතන වෙනස් වෙනවා නේද සර් අනිවාර්යෙන් වෙනස් වෙනවානේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන්න පුළුවන් ඔය ඒ අන විදියට මට අතන මිස් වුණා ලෝචනී වායි ප්‍රශ්නේ වුණ නැත්නම් මට ලෝචනීට සම්පූර්ණ උත්තරය යන්නේ නැහැ සෝ බ්‍රෑන්ඩ් නේම් එක තියෙන්න පුළුවන් මොකද දැන් මම එකපාරක් ඩෙල් එකත් එක්ක කෝඩ් කරා මිනිස්ට්‍රි ඔෆ් এডুকেෂන් ටෙන්ඩර් එකකට වර්ල්ඩ් බැංක් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට් එකකට कस्टमाइज़ करा पीसी मार्केट के रिक्वायरमेंट मिनिस्ट्री ऑफ एजुकेशन इतने इलेट डेल ब्रांड ओके वी विल डू द कस्टमाइजेशन परफेक्टली ओके सो इतने प्रोजेक्ट आदाल पीसी वर्कआउट करे वर्कआउट करे इतने अनेक क्लियर Oh sir. Okay. So any more questions, friends? Any more questions? Any more questions? Now we are moving into differentiation and positioning. කියන එක. මොකද අපි මාකට් එක දැන් දන්නවා කවුද කියන එක. අපි මාකට් එක segment කරලා we identified. The right set of people whom we can cater with our product and services, which means we have done the targeting part. Remember, api fail wenna tanak tamai api minissunge mind ekak capture karagan nathi weneka. If we fail to capture the mindset of our target market and the target audience, we fail to win our marketing objectives. Differentiation and positioning means getting into the mindset of the target market or pasting the value of your brand, pasting the value of your, let's say, what do you call product in the mindset of your target market and the target audience. දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදියට ෆ්ලෝරා බටර් එක ගත්තොත් ෆ්ලෝරා බටර් එක අරගත්තොත් ඒ බටර් එක අපි බලන්න ඕනේ ඒ බටර් එක ඩිෆරන්ෂියේට් කරන්නේ කොහොමද නියුට්‍රිෂනල් වැලියුස් වැඩි කියනවා බෙටර් ස්ප්‍රෙඩ් එකක් තියෙනවායි කියලා යුනික්නස් එකක් ඒගොල්ලෝන්ගේ කතා කරනවා හැමතිස්සෙම ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් ගාන කන්න පුළුවන් කියන යුනික්නස් එක ඒගොල්ලෝ කතා කරනවා එතන ෆ්ලෝරා බටර් එක එහෙම දෙයක් කතා කරනවා එතන අපි ගත්තොත් එහෙම Nike වගේ shoes branded products අපි ගත්තොත් එහෙම එතන ඒක කතා කරන්නේ මොකද්ද comfortability එක reliability එක කතා කරනවා අපිට මෙහෙමයි parameters ගොඩක් ඕන parameter එකක් use කරන්න පුළුවන් but we need to identify the uniqueness of our brand our product against the competition to differentiate කරනවයි කියලා කියන වෙනස් කරලා හඳුර ගන්නවයි කියන එක. දැන් අපි ගමු ටූත්පේස්ට් ඉන්ඩස්ට්‍රි එකේ සුපිරි විකි එක වෙන්න පුළුවන්. සුදන්ත එක වෙන්න පුළුවන්, සිග්නල් හර්බල් එක වෙන්න පුළුවන්. හරිද? ඒතර සුපිරි විකි කියලා කියපු ගමන් මිනිස්සුන්ගේ ඔළුවට එනවා පියෝ නැචරල් කියලා. සුදන්ත කියලා කියපු ගමන් මිනිස්සු පොඩි කන්ෆියුෂන් එකක් කරනවා 100% නැචරල්ද කියලා. මොකද සුපිරි විකි ඒ දවස්වල ඉඳලම කතා කරේ පුළුවන් තරම් නැචරල්. පුළුවන් තරම් मट कौद ट्रेस कर But I missed you, na. I couldn't get who was it. Yes, tell me again. How do me? But I missed you, na. Mahinda, Mahinda, sir. Mahinda, tell me. Mahinda, Mokadha, Kewe. I think the signal issue. My signal issues. Bola
එකම ප්‍රශ්න නේද ඔයගොල්ලෝ ඩිස්ටන්ස් ලර්නින් වලදී ඔක තියෙන ලොකු චැලෙන්ජ් එකක් මයින්ද you can hear right ඔයාලට ඇහෙනව නේද මටත් ට්‍රේස් වුණා කවුද කතා කරේ කියලා right so mind you ask whenever your line is clear you ask signal issue එකක් තමයි mind the left උනා he will join again right එතකොට අපි identify කරගන්න ඕනේ අපිට තියෙන value එක මොකද්ද කියලා ඒක තමයි අපි මිනිස්සුන්ගේ ඔළුවට දාන දැන් අර අර මම කිව්වේ සුපිරිවිකි කියන ටූත් පේස්ට් එක ඒ මුල ඉඳලම ඒගොල්ලෝ කතා කරේ අර ඒගොල්ලෝගේ natural ඒගොල්ලෝගේ අපි ගත්තොත් එහෙම ආයුර්වේදික benefit එක ගැන. ඒතර ඒගොල්ලෝ ඒකෙන් තමයි capitalize කරගෙන ගියේ. ඒතර ඒක තමයි ඒගොල්ලෝගේ differentiation එක. ඒතර දැන් අපි ගත්තොත් එහෙම signal එක signal එකේ varieties ගොඩක් තියෙනවා. නමුත් signal herbal කියලා කිව්වොත් ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? Natural 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 කියලා. ඒතර signal අනිත් products වල whitening වල ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? Right okay ඒගොල්ලෝ දෙන benefit එක තමයි ඒගොල්ලෝ position කරන්නේ. whitening of your tooth කියන එක. ඒතර එතනදී අපි identify කරගන්න ඕනේ uniqueness what we can give against the other product. එනං ඒක තමයි අපි communication strategies පාවිච්චි කරලා advertising වෙන්න පුළුවන්, promotion activities වෙන්න පුළුවන් ඒව පාවිච්චි කරලා අපි මිනිස්සුන්ගේ ඔළුවට දාන්නේ අන්න ඒක අපේ value එක මොකද්ද කියන එක. Mahinda is back. Mahinda, you had a question. Okay, I think still the technical concern is there. Now see positioning වලදී අපි identify කලින් අහුව එක මම පස්සේ යන සර් මේක explain කරලා පස්සේ නැත්නම් මේක පස්සෙන්ද මේ break වෙනවා. The issue is from my side. මට ඔයාගේ line එක break වෙනවා. සර් මේ කවරේජ් ඉෂුව එකක් මම හිතන්නේ තියෙන්නේ පොඩක් වැස්සත් එක්ක. ඇයිනවා සර්? ආ දැන් ඇහෙනවා. එළිය වහිනවද? කොළම් මෙහෙ පොඩක් වැස්ස. මෙහෙ කියලා වහින්න. මයින්ද කොහෙද ඉන්නේ? මම කුරුණෑගල සර්. ආ හරි. ඔකේ. මොකද question? Now it's clear. Go ahead. සර් මම අහන්න ගියේ දැන් ටී මාකට් එක ගද්දි कंपनी टी मार्केट के एक एक दिन सामान्य का तो नॉर्मल टी गाना इट पास बीओपीएफ केला वेनम गाना टी का प्रोडक्शन है ना इट पास बीओपी केला ना इतकोट एक अरे अरे विदेश सेपरेट ना दस ओ ओ मैंने मेक क्या तुले क्लियर बट इन नॉइज़ गुलो आपी गामो उदाहरण है आपको जरा आपी गामर टक यो थाम गोट्टट में केर මම කියන්නේ يعني වන් ටයිප් කියලා මම රූරල් ගියොත් එහෙම තාම තේකොළ ගෝණි අරන් ගිහිල්ලා විකුණන පොඩි පොඩි කඩ තියෙන රටක් මේක හරිද එතකොට අන්න ඒ කතා කරන්නේ ඒගොල්ලෝ බේසිකලි මාස් ඒගොල්ලෝ බ්‍රෑන්ඩඩ් කතා කරන්නේ එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඔය BOP BOPF ඒ වගේ කැටගරිස් එක එන T අපි ගත්තොත් එහෙම ලාවෝජි අපි ගත්තොත් එහෙම ඔය ඔයට තියෙන ටී මාකට් එකේ අනිත් ප්‍රොඩක්ට්ස් ටික. ඒගොල්ලෝ අපි කතා කරන්නේ මෙන්න මේ segmented approach එක. ඒකනම් ඒගොල්ලන්ගේ තියෙන මේ segmented approach එක. වටවල කහට right? ඒතර ඒ segment එක කතා කරන්නේ. ඒතර ඒකෙම තියෙනවා niche segment එකක්. ටී ඉන්ඩස්ට්‍රි එකේම niche segment එකක්. special brand. ඔය ඩිල්මා වල තියෙන premium brand එක. එතකොට ඒ වගේ අර මම අර ඉස්සෙල්ල කියපු gift centers වල tea gift centers වල tea centers වල තියෙන premium brands ඔන්නෝවා අපි ගත්තොත් එහෙම niche targeting strategy එක. ඒතර ඒකම තමයි අර මං කිව්වේ කවුද Dilma එකේ premium customized products range එකක් යනවා කියලා. chairman ගේ level එකෙන් handle කරන ඒ කියන්නේ top clients ලට customize කරලා tea products දෙන එක. So that also micro targeting is there with them. එතන දැන් ඒ ඒ ඒක ඒ ඉන්ඩස්ට්‍රි එකේ ගත්තොත් ඒ ඉන්ඩස්ට්‍රි එක මේ හැම එකකම ඉන්නවා. නමුත් එකම බ්‍රෑන්ඩ් එක ඉන්නවයි කියන එකේදී තමයි එතන පොඩි කන්සර්න් එකක් අපි හරියටම ගන්න. අපි හරියටම බලන්න ඕනේ. එතන එකම බ්‍රෑන්ඩ් එක තිබ්බත් අපි අර දෙවෙනි ඩිස්කෂන් එකේදී ආවේ ප්‍රොඩක්ට් එක වේරියේෂන් එකක් එනවා. දැන් ඩිල්මා එක වුණත් ඩිල්මා සුපර් මාකට් එකෙන් අරන් ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එක නෙමෙයි නිෂ් මාකට් එකේ තියෙන්නේ. ඒක වෙනස්. ඒක නෙමෙයි කස්ටමයිස් මාකට් එකේ තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන් වෙනස්.
टी वाला कैटगरी क्लियर महेंद्र थैंक यू सर ओके सर थैंक यू सो वी आर कमिंग इनटू पोजीशनिंग पोजीशनिंग के लिए क्या है गेटिंग इनटू द माइंडसेट ऑफ द कंस्यूमर अभी दें දැන් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝගේ ඔළුවේ ලංකාවේ milk powder brands තියෙනවා ලංකාවේ සුපර් මාකට්ස් වල 20කට එහා milk powder brands තියෙනවා නමුත් ඕගොල්ලෝගේ ඔළුවේ brands කීයද තියෙන්නේ toothpaste brands ලංකාවේ